constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. දෙදස් දාතේ චන්දවි නාමලේඛනය අපි බලාපොරොත්තු වුණා සාතික් කරන්න නොවැම්බර් 30 මේ අවුරුද්දේ. නමුත් අපි ඒ ඉස්සරහට ආරම්භ දින ඔක්තෝබර් 31ට. මොකද චන්දවිමසීම් තැබීමට නියමිත කාලවකවානුවක් ඉදිරියේදී එළඹෙන නිසා. 2012 අංක 22 දරන පනතේ මුණ තාක්ෂණික දෝෂ ඒ සඳහා 2017 ජුනි මාසේ දෙවනිදායින් කෙටුම් පත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා දිනවා. මේක සම්මත වුණාම අපට ඡන්ද තියන්නට බැහැ. නමුත් කියනවා දේශපාලන පක්ෂ මේක ගණන් ගන්න එපා ඕගොල්ලන්ට ඡන්දෙ තියන්න පුළුවන්. ඔව් ඡන්දෙ තියන්න පුළුවන් වුණාට කවුරු හරි නඩුවක් දැම්මොත් ඡන්දෙ ඔක්කොම නැල්ලන්නේ වෙයිදුන. ඒක නිසා අපි මේ පනත සම්මත වෙනකම් බලාගෙන ඉන්නවා. පළාත් සභා ඡන්දවිසීම අද උනත් නිවේදනය වෙන්නට පුළුවන්. ඇයි ඒ? පළාත් සභාවල ගරු මහාමැතිවරුන්ට පුළුවන් ගරු ආණ්ඩුකාරවරුන්ගෙන් ඉල්ලීමක් කරන්න පළාත් සභා විසුරු හරින්නේ කියලා. ඒ විදිහටම පාර්ලිමේන්තුවටත් පුළුවන්. තුනෙන් දෙකක් ඉල්ලා හිටියෝ විසුරු ආරෙන්න නැගෙනහිර පළාතේ තුරුමැද පළාතේ සහ සබරගමු පළාතේ පළාත් සභාවල ඡන්දවීම සිදු 2012 සැප්තැම්බර් තිබ්බා. මේ සභාවල නිල කාලය ඉවර වෙනවා පළවෙනි රැස්වීමේ දින සිට. එතකොට ඔක්තෝබර් මාසේ දෙවනිදා මේ නිවේදනය නිකුත් කිරීමට කමිෂන් සභාවට සිදු වෙනවා. ඒ වැලැක්විය හැක්කේ ව්‍යවස්ථා සංශෝධනයකින් පමණයි. පළාත් සභා කියන ඡන්දවීම සීම යන දේ. එය සංශෝධනය කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවයි මැතිවරණ කොමිෂන් සභාවේ මතය. නමුත් ඒ නිශ්චිතව තීරණය කර හැක්කේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයටයි. පළාත් පාලන ආයතනවල ඡන්දෙ නැහැ. ඒකින්ද මන්ත්‍රීවරු නැහැ. ඒකින්ද කුණු ඉවත් කරන්නේ නැහැ. වතුර එකතු වෙනවා. මදුරු හැදෙනවා. ඩෙන්ගු හැදෙනවා. රටම කරදරේ. අනේ ඒ වුණාට යකෝ එක්ක මදුරු එක්ක නැහැනේ මේ ඡන්දෙනේ තියෙන මැකෝට කොටන්න. මැකෝ කියන්නේ මැතිවරණ කොමිෂන්වත් මැකෝනේ. මං හිතනවා මට විතරක් නෙවෙයි අපි තුන්දෙනාටම තමයි ඒක කියන්නේ කියලා. අපි ඉල්ලා සිටියා හැකිනම් ජුලි මාසය ඇතුළතම මේක සම්මත කරලා දෙන්න. ජුලි මාසය ඇතුළත සම්මත වුණොත් තොමුල් මාසේ අපට එහෙම වුණොත් ඡන්දෙ තියන්න පුළුවන්. හැබැයි ප්‍රොවින්ෂල් කවුන්සිල් එකට දැනට පවත්නා තත්ත්වය යටතේ අත්‍යවශ්‍යයෙන්ම එම ඡන්ද විමසීම ඔක්තෝබර් මාසයේ මුල නිවේදනය කිරීමට මැතිවරණ කමිෂන් සභාව සූදානමින් සිටි. අපි පනතේ තියෙනවා එක හා සමාන පක්ෂවල තිබුණා ඒවැයින් වරදවට ගඳ පක්ෂ ලියාපදිංචි කරන්න එපැයි කියලා. නමුත් මේ පොදු වචන සෙට් එකක් නේ තියෙන්නේ. ඔය පෙරටුගාමි වගේ එක අලුතෙන් එක්ක විමුක්ති. එහෙම නැත්නම් ජනතා, ජාතික, නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී, එක්සත් එක අච්චාරුවේ තමයි තියෙන්නේ. නැත්නම් ඉතින් අපිට ඔය නම් අර අරිචන් අහබුදු මහත්තයාගේ පොත වගේ එකක් ගන්න ඕනේ පක්ෂවලටත් නම්. ඕන නමක් තෝරගන්න ඡයන්නේ නම් ඉල්ලුවම චීන නම් හිටන් එන જાති. බණුහානකි සීමාවක් තින්නේ වෙන කවුරුත් අහන්නේ නැනේ. රයිස මුස්තාබ් මහත්තයාගෙන් ඉඳලා හිටලා අහනවා. නකෝ කෝයකෝ ඡන්ද කියලා අහනවා. ඉතින් මම අර ඇඟිල්ල උස්සලා තියෙන එක දාලා යවනවා. මැසෙන්ජර් එකේ යවනවා. නකෝ කෝයකෝ ඡන්ද යවන් කොටලා යවනවා. මොනවා කරන්නේ?